हाई फ्रेंड्स बोल हेमोट मोला गुडको अदत एस एल मैथ यूट्यूब चानल इन अद वीडियो से कथ आगे मे भी वाट्सअप बोट लगे अच्छी एरर्स की पे संबंध इधन वीडियो से यूट्यूब चानल सब्सक्राइब यूट्यूब चानल अलू अनिवार्य मे सब्सक्राइब करना बेल क्लिक करना वीडियो ඉතින් ඉස්සලම කියන්නේ මේදී හෙරකු ප්ලැට්ෆෝම් එකකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ගොඩක් අය මට කමෙන්ට් කරලා තිබ්බා මගේ බොට් වීඩියෝස් වලදී හෙරකු ප්ලැට්ෆෝම් එක යූස් කරලා මේදී ෆ්‍රී WhatsApp බොට් කෙනෙක්ව හදාගන්න බෑ කියලා. WhatsApp බොට් එක හෙරකු යූස් කරලා හදාද්දී පොඩි පේමන්ට් එකක් ගෙවන්න ඕනේ කියලා මේදී ගොඩක් අය මට කමෙන්ට් කරලා කිව්වා. ඔව් ඒක ඇත්ත. මොකද හෙරකුලා ඒ කාලේ ඉඳන් අපි දැනුවත් කරලා තිබ්බා 2022 නොවැම්බර් 28 වෙනිදා ඉඳන් එයාලා හෙරකු ප්ලැට්ෆෝම් එක යූස් කරලා ෆ්‍රී WhatsApp බොට් ලව හදන එක නවත්තනවා කියලා. ඒ කියන්නේ එතනින් එහාට කියන්නේ නොවැම්බර් 28 වෙනිදා ඉඳන් එහාට ඔයාලා WhatsApp bot කෙනෙක්ට හෙරක use කරලා හදනවනම් ඒකට යම් කිසි මුදලක් ගෙවන්න ඕනේ හෙරක ආයතනයට. එහෙම නැතුව free WhatsApp bot ලව දැන් අපිට හදන්න බෑ. ඉතින් මම මීට කලින් කළ bot videos ගොඩක් වලදී මම bot deploy කරන්න use කරේ හෙරක platform එක. ඉතින් ඒ කාලේ මේ bot ලව deploy කරන්න අපිට ලේසියම දිය platform එක තමයි හෙරක platform එක. ඉතින් මේ හෙරක platform එක හරහා අපිට ඒ කාලේ ගොඩක් සාර්ථක WhatsApp bot කෙනෙක් create කරගන්න හැකියාවක් තිබ්බා. හැබැයි 2022 නොවැම්බර් 28 වෙනිදා ඉඳලා එයාලා free WhatsApp bot ලව හදන්න දෙන එක නැවැත්තුවා හෙරක ආයතනයේ මිසි. ඉතින් එතනින් එහාට WhatsApp බොට් කෙනෙක්ව හදනවා නම් අපි යම් කිසි මුදලක් හෙරකු ආයතනයට ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම පේමන්ට් එකක් කරලා තමයි අපිට හෙරකු යූස් කරලා WhatsApp බොට් කෙනෙක්ව ඩිප්ලොයි කරලා WhatsApp බොට් කෙනෙක්ව ක්‍රියේට් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ සම්බන්ධවත් ඔයාලා මෙතනින් දැනුවත් කරන්න ඕනේ. ඉතින් යාලා ඒ කාලේ ඉඳන්ම කියලා තිබ්බා ඒ කාලේ ඉඳන්ම අපිට හෙරකු account එකට ගියාම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ message එකක්. එයාලා 2021 නොවැම්බර් 28 වෙනිදා ඉඳන් හෙරකු free දෙන එක නවත්වනවා කියලා ඒ කාලේ ඉඳන්ම මම ඔයාලට දැනුවත් කරා. ඉතින් දෙවෙනි අඩ ඔයාලා දැනුවත් වෙන්න ඕනේ තමයි මේ ළඟදී කියන්නේ 2021 December 5 වෙනිදා full memory WhatsApp bot multi device facility එක එයාලා ඒ බොට් එක රිලීස් කරා. ඉතින් හැබැයි ඒ බොට් අපිට ෆ්‍රී හදා ගන්න පුළුවන්. එයාලා හෙරකු platform එක use කරලා නෙවෙයි WhatsApp bot deploy කරන්න තියෙන්නේ. එයාලගේ වෙන platform එකක් තියෙන්නේ. හැබැයි ඒ platform එක කරා අපිට කුයිම් නම් WhatsApp bot එකක් හදා ගන්න එක ටිකක් අමාරුයි කියන්නේ. ඒක step කිසිම අමාරුවක් නැහැ. step එක ලේසි. හැබැයි ඒකට එයාලා use කරන platform එකේ account එක verify කරගන්න ගොඩක් අමාරුයි. ඒ කියන්නේ account එක ගොඩක් අයගේ verify වෙන්නේ නැහැ. මටත් ඒක සිද්ධ වුණා. ඉතින් මම ඒ කාලේ නම් හිතන්නේ කී මේ කුයිම් නම් WhatsApp bot release වෙච්ච ගාම මම videos එකක් කරනවා කියලා. හැබැයි මම මේ වෙනකන් ඒ videos रिलीज करें नेते මේ වෙද්දිත් ඒ එරර්ස් එක තියෙන නිසා ඒ කියන්නේ එරර්ස් එක තමයි මේ කුයිම් නම් WhatsApp bot අපිට deploy කරන්න තියෙන්නේ කොයික් කියන platform එක කරහා. ඉතින් ඒ කොයික් කියන platform එක කරහා අපිට free මේ කුයිම් නම් WhatsApp bot deploy කරගැනීමේ හැකියාව තිබ්බත් අපිට ඒ කොයික් කියන platform එකේ account එක හදාගන්න ලේසි නෑ. කියන්නේ හදාගන්න ගොඩක් දුරට අමාරුයි. ඒ කියන්නේ ගොඩක් අයට ඒ account එක හදාගන්න බැරි වෙනවා. අපිට තියෙන ලොකු එරර්ස් එකක් වෙනවා. ඒ එරර්ස් එක මොකක්ද කියනවා නම් අපි මේ bot create කරන්න යද්දී අපිට එතනදී කොයික් platform එකේ අපි account එකක් ඉස්සලා හදාගන්න ඕනේ. ඒ account එක හදාගන්න පුළුවන් අපිට ක්‍රම දෙකයි තියෙන්නේ. එක්කෝ අපේ එකෙන්ට අපේ GitHub account එකට link කරලා ඒකෙන් ඒ account එක හදාගන්න ඕනේ. එහෙම නැත්නම් අපි ගාව තියෙන Gmail එක සහ password එකක් දීලා එතනදී account එක හදාගන්න ඕනේ. ඉතින් ওই ක්‍රම දෙකෙන්ම මම try කරලා බැලුවා account හදන්න. හැබැයි ඔතනදී අපිට ලොකු errors එකක් එනවා. ඒ errors එක තමයි අපි ඔතෙන්ට අපේ GitHub account එකට link කරලා එතනින් අපි ඒකට sign in වෙලා අපි account එක කොයි platform එකේ account එක create කරන්න යද්දී එතනදී එයාලා ඒ account එක verify කරන්නේ නැහැ ගොඩක් වෙලා. ඒකට හොඳම උදාහරණ තමයි මම මගේ GitHub account 25කින් try කරා ඒ විදිහට කොයිබ් account හදන්න. ඉතින් ඒ 25ම මට හදා ගන්න පුළුවන් උනේ account දෙකක් විතරයි සාර්ථකව මට verify කර ගන්න පුළුවන් උනේ. අනිත් account 23ම එයාලා verify කරේ නැහැ. ඉතින් ඊපස් මම අර දෙවෙනි ක්‍රමයට අර කොයි platform එකට Gmail එක සහ password එකක් දීලා ඒ account එක හදා ගන්න බැලුවා. එතකොටත් මගේ එක account එකක් විතරයි එයාලා access දීලා ඒක verify කරේ. අනිත් හැම account එකක්ම එයාලා verify කරේ නැහැ සහ access දුන්නේ නැහැ මගේ අනිත් email වලට. ඉතින් ඒකට හේතුව මොකක්ද කියන්න මම හරියටම දන්නේ නැහැ. ඉතින් මම මේ සම්බන්ධව දන්න අයගෙන් සහ මම අඳුරනාගෙන් අහලා බැලුවා. ඉතින් එයාලත් එක එක ක්‍රම කියලා බැලුවා. පර්ණ GitHub account එකක් දීලා බලන්න කිව්වා. ඉතින් එහෙමත් දීලා බැලුවා. ඒවත් verify වුණේ නැහැ. ඉතින් ඊට පස්සේ මේ මගේ යාළුවෙක් ඉන්න ඔයත් මේ bot සම්බන්ධව දන්න කෙනෙක්. ඉතින් එයා ඊට පස්සේ කරේ එයා අලුත් account එකකින් එවලම ශරිකව හදලා ඒ GitHub account එක අර කොයි platform එක link කරා. එතකොට ඔයාට සාර්ථකව ඒ කොයි account එක හදා ගන්න පුළුවන් වුණා. ඉතින් ඊට පස්සේ එයා අහපව් try කරා අලුත් Gmail එකකින් අර GitHub account එක හදලා. හැබැයි එතකොට එයාට ඒක හදා ගන්න බැරි වුණා. ඒ කියන්නේ එක එක වෙලාවට එක එක විදිහේ errors එනවායි කොයි platform එකේදී. ඉතින් මම ගොඩක් ක්‍රම හොයලා බැලුවා සාර්ථකව මේ කොයි platform එකේ මේ account එක හදාගන්න පුළුවන් ක්‍රම තියෙනවද කියලා. ඉතින් මන්නත් තාම එහෙම කිසිම සාර්ථක account එකක් හදාගන්න පුළුවන් ක්‍රමයක් හම්බුනේ නැහැ. ඉතින් මම එතනදී මේ videos එක කරොත් ඔයාලට ඒ කියන්නේ මේ videos එක
දහ දෙනෙක් බැලුවත් එතනින් සාර්ථක WhatsApp bot හදාගන්න පුළුවන් වෙන්නේ එක්කෙනෙකුට දෙන්නෙකුට විතරයි. ඉතින් ඒ නිසා තමයි මම මේ videos එක කරන්න නැතුව ඉන්න කියලා තීරණය කරේ. ඉතින් ඒ වගේ මම මගේ YouTube channel එක හරහා අර අපි WhatsApp bot එක يعني criminal WhatsApp bot deploy කරන යද්දි ඒ bot එක create කරගෙන යද්දි අර කොයික් කියන platform එකේ මතුවෙච්ච error එක සම්බන්ධව මම post එකක් දාලා තිබා YouTube channel එකේ. ඉතින් ඒකටත් ගොඩක් අය comment කරලා කිව්වා ඒ errors එක එයාලටත් මතුවුණා ඒ errors එක එයාලටත් එතනදී ආවා කියලා. ඉතින් ඒ කියන්නේ ඒ errors එක ගොඩක් අයට එතනදී එනවා. ඉතින් එක්කෙනෙකුට දෙන්නෙකුට අවිලා තිබුණා එක්කෙනෙකුට දෙන්නෙකුට සාර්ථක WhatsApp bot හදාගන්න පුළුවන් වුණා කියලා සමහරු අය comment කරලා තිබ්බා. ඉතින් යා සමහරු අයට හරියනවා. ඉතින් සම ගොඩක් අයට ඒ account එක හදාගන්න බෑ. ඉතින් ඒ කොයික් කියන platform එකේ account එක හදාගන්න බැරි වුණා කියන්නේ එතනින් එහාට අපිට ඒ account එක use කරලා එහෙම නැත්නම් ඒ GitHub account එක හෝ ඒ Gmail එක use කරලා අපිට ආය WhatsApp bot يعني කුලින්ම WhatsApp bot deploy කරලා create කරගන්න බෑ එතනින් එහාට. එතකොට අපිට අහපෝ log out එක අලුත්ම GitHub account එකකින් log වෙන්න ඕනේ. එහෙම නැත්නම් Gmail එකකින් log වෙන්න ඕනේ. ඉතින් ඒ දෙන මම ඔයාලට කල්ලුත් කිව්වා මම account 25කින් එහෙම try කරලා බලුවා. මගේ account දෙකක් විතරයි GitHub account එකේ link කරාම verify වුනේ. අර Gmail එක විදිහට දීලාත් මම account 8ක් විතර try කරලා බලුවා. එතකොට මගේ එක account එකක් විතරයි verify වුනේ. ඉතින් ඒක තමයි මෙන්න මේ koi platform එකේ තියෙන ලොකුම errors එක. ඉතින් ඒ නිසා තමයි මම මේ videos එක කරන්නේ නැහැ කියලා තීරණය කරේ ඔන්න ඔය error එක හින්දා. ඉතින් මම තාමත් ක්‍රමයක් හොයනවා හැමෝටම සාර්ථක कोई प्लेटफॉर्म के अकाउंट क्रिएट करना पुलान क्रमे तीन वादे केला इतनी हम क्रमे हम बुलन बट बंग अनिवार्य में वीडियो से करना वा इतनी ये वाके में क्या नोने मेल आगे दी एस्ट्रो बोट हम लगता विहंग एमडी के अनित बोट मेल आगे दी रिलीज सुना ये आगे ये बोट डिप्लॉय करने देने कोई क्या प्लेटफॉर्म में कह रहा था मैं ए बोट ना अगर कोई मेमरी बोट वाला ठीक खोदा ही मौका गोड़ा तो यार एक दिगर बैठ करना ये वाके में क्या नोने कोई मेमरी व्हाट्सएप बोट एक दिगर बैठ करना नती है रस्ते का तीन वाई क्या ने बोट को हमारी कल अगर कोई भी अकाउंट का वेरीफाई करेंगे ना हमारी हमारे इन बोट को क्रिएट करके अगर वास्ते टिकवे लाग गया वास्ते ऑटोम बोट ऑफ पे ना आ टिकवे लाग गया वास्ते ऑटोम बोट ऑन ने ना कि मुझे आगे पड़ी पड़ी एरर्स से का तिब्बा एक उनमें भी अच्छा बोट के तो मैं लगा दी मंगा रखी हुआ एस्ट्रो बोट मेरे रिश्ते तिब्बा आगे एमडी वर्सन ने का කියන්න අර විහිංග MD ගේ මනිත් බොට් ඉතින් එයා මේලාගේ විස්තරات ඉතින් එයාවත් අපිට ඩිප්ලොයි කරන්න දෙන්නේ කොයිප් කියන ෆැට්ෆෝම් එක කරා ඉතින් එතනදි අපිට අර කොයිප් කියන ෆැට්ෆෝම් එක හදාගෙන ඉන්න ඕනේ මොකක් කරන්න ඉතින් ඒකවුන්ට් එක හදාගන්න අමාරු නිසා සහ ඒකවුන්ට් එක හදාගන්න බැරි නිසා අපිට ඇස්ට්‍රොබොට්වත් හදාගන්න බැරි වෙනවා ඉතින් ඒකයි මෙතනදී තියෙන ලොකුම එරර්ස් එක හැබැයි මේ ඇස්ට්‍රොබොට් නාර කුයින් MD බොට් වඩා මම දැකපු දේ ටිකක් හොඳයි සහ ඒ බොට් එක දිගට වැඩ කරනවා ඉතින් මේ වෙද්දි WhatsApp bot කෙනෙක්ට ෆ්‍රී ඩිප්ලොයි කරගන්න තියෙන එකම platform එක වෙන්නේ නැතිවයි කොයිප් කියන platform එක. ඉතින් ඒ හින්දා තමයි bot ඕනලා විසින් එයාලා එයාලගේ WhatsApp bot ඩිප්ලොයි කරන්න ෆ්‍රී ඩිප්ලොයි කරන්න ওই කොයිප් කියන platform එක use කරන්නේ. හැබැයි ඉතින් ඒ කොයිප් කියන platform එකත් ලොකු errors එකක් තියෙනවා. හැමෝටම account එකක් create කරගන්න බැරි වෙනවා. ඉතින් එහෙම වුණොත් එතනින් එහාට එයාලට ඒ WhatsApp bot ව හදාගන්න බැරි වෙනවා. හැබැයි මේ වෙද්දි එයාලා වෙන platform කිහිපයක්ම එයාලගේ WhatsApp bot ව හදන්න දීලා තියෙනවා. හැබැයි ඒ WhatsApp bot ඩිප්ලොයි කරන්න ඒ platform වලින් යම්කිසි මුදලක් ගෙවලා ඉන්න සිද්ධ වෙනවා යම්කිසි පේමන්ට් එකක් කරන්න සිද්ධ වෙනවා උදාහරණයක් විදිහට මේ වෙද්දි කුයින් මෙමරි WhatsApp bot රේල් ලෙවලින් හදන්න පුළුවන් BPS වලින් හදන්න පුළුවන් ඉතින් ඒ ක්‍රම දෙකෙන්ම කරන්න අපිට යම්කිසි මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා යම්කිසි පේමන්ට් එකක් සිද්ධ කරන්න වෙනවා ඒ විදිහට ඒ platform වලින් WhatsApp bot deploy කරනවා නම් ඉතින් හැමෝම බලාපොරොත්තු වෙන්නේ ෆ්‍රී WhatsApp bot කෙනෙක්ව හදා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන ඉතින් කවුරුත් කැමති නැහැ යම්කිසි පේමන්ට් එකක් සිද්ධ කරලා WhatsApp bot කෙනෙක්ව හදා ගන්න ඉතින් මෙතනදී ෆ්‍රී WhatsApp bot කෙනෙක් හදාගන්න පුළුවන් ක්‍රමයකට තියෙන අර කොයිප් කියන platform එක විතරයි. ඉතින් ඒ කොයිප් කියන platform එකේ account එක හදාගන්න ලේසි නෑ කියන්නේ ඒ account එක හැමෝටම හදාගන්න බෑ. අන්න ඒක මෙතන තියෙන errors එක. ඉතින් ටිකක් මහන්සි වෙලා කෙනෙකුට හදාගන්න පුළුවන්. ඉතින් එහෙම කරනවා නම් GitHub account 20ක් විතර තියෙන්න ඕනේ. එව නැත්නම් Gmail account 20ක් විතර තියෙන්න ඕනේ. ඉතින් ඔච්චර try කරන්න කවුරුත් කැමති නෑ. ඉතින් මමත් account දෙකක් verify කරගත්තේ සෑහෙන ගේමක් දීලා. සමහර වයරට එකපාරින් account එක verify වෙනවා. ඉතින් ඒකට හේතුව මොකක්ද කියන්නේ මම හරියටම දන්නේ නෑ. සමහර වයරට එකපාරින් verify වෙනවා. හැබැයි ගොඩක් අයට එහෙම එකපාරින් verify වෙන්නේ නැහැ. ගොඩක් අයට සෑහෙන්න GitHub account වෙනස් කර කර account වලින් log out වෙලා එහෙම සෑහෙන්න දඟලන්න සිද්ධ වෙනවා. ඒ කොයිප් කියන platform එකේ account එක create කරගන්න. ඉතින් මටත් ඒක ඒ විදිහට වුණා. මට සහ මම දන්න අයට සහ මේ bot ලව හදන්න try කරපු ගොඩක් අයට ඒ errors එක ඇති වුණ නිසායි මම මෙහෙම කියන්නේ. ඉතින් ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. මේ වෙද්දි WhatsApp bot ලාගේ slow ගතියක් මම දකිනවා. ඒ කියන්නේ මම මේ ළඟදී මගේ bot group පහවලා ගන්නවා. මම මේ වෙද්දි WhatsApp bot group පහක් කරගෙන යනවා. ඒ bot group පහට bot කෙනෙක් අවශ්‍ය නිසා මම මේ විදි රේල්වේ account එකට එහෙම නැත්නම් රේල්වේ කියන platform එකට යම්කිසි payment එකක් සිද්ධ කරලා ඒ account එකක් හදාගත්තා. ඉතින් ඒ account එක use කළා මම aqua bot කෙනෙක් හදුවා. කියන්නේ AQUA aqua bot මම අර videos එක කරලා තියෙනවා. aqua bot කෙනෙක්ව හදාගත්තා. හැබැයි ඒ bot මාරම් විදියට slow. ඉතින් ඒ bot ගෙන් සින්දුවක් ඉල්ලුවාම අපිට සින්දු වෙන්න සෑහෙන වෙලාවක් යනවා. අපි alive කියන message එක දැම්මහම ඒකට reply message එකක් එන්න සෑහෙන වෙලාවක් යනවා. aqua bot කිව්තරන්නේ මම දැක්ක ගොඩක් bot ලගේ මේ වෙද්දි
ඒ බොට්ලා ස්ලෝ වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒකට හේතුව මොකද්ද කියනවා මම හරියටම දන්නේ නැහැ. බොට්ලාගේ ස්ලෝ ගතියක් මම දකිනවා. ඉතින් ඒක නත් ඔයාලට කියලා ඉන්න ඕනේ. මම ඒ විදිහට හදාගත්තු බොට්ලා කිහිප දෙනෙක් කියන මම ස්ලෝ ගතියක් දැක්කා. ඒ වගේ මේ වෙදී බොට්ලා එක දිගට රන් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ඉස්සර අපි හෙරක යූස් කරලා WhatsApp බොට් කෙනෙක් හදාගත්තට පස්සේ උදාහරණයක් විදිහට Dark Alpha බොට්, එහෙම නැත්නම් Cyber X බොට්, ඒ වගේ විහිගේ MD බොට්, ඔය වගේ කෙනෙක් අපි හෙරක යූස් කරලා හදාගත්තට පස්සේ සාමාන්‍යයෙන් අඩුව දවස් 3-4ක් හෝ එක දිගට මේ බොට් වැඩ කරනවා. හැබැයි දැන් අලුතෙන් මේ අපි හදන බොට්ලා සාමාන්‍යයෙන් එක දිගට වැඩ කරන්නේ නැහැ. ටිකක් වෙලා වැඩ කරනවා, ආයෝ ඔෆ් වෙනවා, ආයෝ ටෝම් ඔන් වෙනවා. සමහර වෙලාවට ආයෝ ඔෆ් වුණත් ඔන් වෙන්නේම නැහැ. ඒ වගේ පොඩි පොඩි එරර්ස් කිහිපයක්ම තියෙනවා. ඉතින් ඒවට නිශ්චිත හේතුව මමත් කියන්න දන්නේ නැහැ. ඉතින් මත් ඒවට හේතු තාම හොයනවා ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඉතින් මේදි මේ වගේ එරර්ස් කිහිපයක් මේ WhatsApp බොට්ලාගේ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් පේමන්ට් එක සිද්ධ කරලත් හදව බොට්ලා ස්ලෝ කියන්නේ. ඉතින් එතනදී අපිට ගොඩක් ලොකු ගැටලුවක්. ඉතින් මටත් ඒක ලොකු ගැටලුවක් මතුණා. මම රේල්වේ account වලට රේල්වේ platform එකට යම්කිසි මුදලක් ගෙවලා තමයි අර aqua bot එක හැදුවේ. ඉතින් එහෙම හදද්දි මට ඒ bot ගේ ලොකු slow ගතියක් තේරුණා. ඒ වගේම ටික වෙලාවකින් වැඩ කරන්නේ නැහැ. ඉතින් අපි smong කල් song එක කිල්ලුවාම යාලා reply කේවනා song එක upload කරමින් පවතිනවා කියලා. හැබැයි ඒ සින්දුව upload වෙන්නේ නැහැ කියනවා. ඉතින් මේ වගේ errors කිහිපයක්ම තියෙනවා. ඉතින් මේදි මාකයි ලොකු errors කිහිපයක් තියෙනවා මේදි WhatsApp bot ලගේ. ඉතින් මේදි අපි දන්න තරමින් ලංකාවේ ඉන්න WhatsApp bot ලගේ අපිට සාර්ථකව හදාගන්න පුළුවන්. කොයිම නම් WhatsApp bot හදාගන්න අමාරුයි. කොයිම නම් WhatsApp bot නම් මම දැකපු විදිහට ඒ බොට් එක කිසිම ස්ලෝ ගතියක් තිබ්බේ නැහැ. ටිකක් හොඳට වැඩ කරගෙන යනවා. කිසිම අවුලක් නැහැ. ඒ බොට් එකේ තියෙන එරර්ස් එක තමයි අපි ඒ බොට් එක ඩිප්ලෝයි කරන්න තියෙන කොයිප් කියන ප්ලැට්ෆෝම් එක හරහා තමයි අපිට ෆ්‍රී ඒ බොට් හදා ගන්න පුළුවන් වෙන්නේ. වෙන වෙන ක්‍රම තියෙනවා. ඉතින් VPS වලින් හදන්න පුළුවන්, රේල්වේ වලින් හදන්න පුළුවන්, හෙරකොල්ලුත් හදන්න පුළුවන් ඇති. හැබැයි මේ හැම දෙයකටම අපිට යම්කිසි ගෙවීමක් සිදු කරන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම ගෙවීමක් සිද්ධ කරන්න නැතුව ෆ්‍රී WhatsApp bot එක ඩිප්ලෝයි කරනවා නම් අපිට තියෙන එකම ප්ලැට්ෆෝම් එක කොයිප් තමයි මේ වෙද්දි. ඉතින් ඒ කොයිප් කියන ප්ලැට්ෆෝම් එකත් අපිට ලේසි නයි account එකක් create කරගන්න සෑහෙන දගලන්න ඕනේ account එකක් create කරගන්න. ඉතින් ඒක තමයි මෙතනින් තියෙන ලොකුම errors එක. ඉතින් අද වීඩියෝස් එකේදී මෙන්න මේ ගැටලු කිහිපය සම්බන්ධව තමයි මට ඔයාලා දැනුවත් කරන්න උවමනාවක් තිබ්බේ. මේ ගැටලු ගැන ඇත්තටම මට කනගාටුයි. මේ ගැටලු මටත් ලොකුවටම බලපාලා දිනා. මොකද මම මේ වෙද්දි ලංකාවේ ලොකුම WhatsApp bot group 5 රන් කරගෙන යනවා. ඉතින් ඒ bot group 5ත් මේ වෙද්දි හරියට වැඩක් සිද්ධ වෙන්නේ නැහැ. සමහර වෙලාවට bot ලා වැඩ කරනවා, සමහර වෙලාවට group 5ම off කරන් සිද්ධ වෙනවා. සමහර වෙලාවට bot ලා වැඩ කරන්නේ නැතුව යනවා. ඉතින් සමහර වෙලාවට වැඩ ගන්න bot ගොඩක් slow. ඉතින් මේ වෙද්දි ඔය වගේ ගැටලු මටත් මතුවලා තියෙනවා. ඉතින් ඒකට ගොඩක් කනගාටුයි. ඒ වගේම මේ premium WhatsApp bot එහෙම release වෙනකන් ගොඩක් කාලයක් තිස්සේ මම බලන් හිටියා. ඉතින් එහෙම බලන් ඉඳලා මේ bot සාර්ථකව හදාගන්න බැරි වෙනවා කියන්නේ ඒකටත් කනගාටුවට හේතුව. ඉතින් මාත් ගොඩක් try කරා අර covid කියන platform එක කරා අර account එක create කරගන්න ක්‍රමයක් තියෙනවද හැමෝටම සාර්ථකව account එක create කරගෙන free queen md whatsapp bot හදාගන්න පුළුවන් වෙන විදිහක් තියෙනවද කියලා මම සෑහෙන try කරා videos එක කරන්න. ඉතින් මලක් කිසිම ක්‍රමයක් හම්බුනේ නැති නිසා තමයි මම videos එක කරන්නේ නැහැ කියලා තීරණය කරේ. ඉතින් මේ විදිහට ෆ්‍රී WhatsApp bot කෙනෙක් හදාගන්න ක්‍රමයක් හම්බුනොත් මම අනිවාර්යයෙන්ම වීඩියෝස් ෂෙයා කරනවා. ඒ වගේම අර කොයි ප්ලැට්ෆෝම් එකේ මතුවලා තියෙන errors එක අපිට ඒක fix කරලා හැමෝටම සාර්ථකව කොයි ප්ලැට්ෆෝම් එක හරහා account එකක් හදාගන්න පුළුවන් ක්‍රමයක් හම්බුනොත් මම අනිවාර්යයෙන්ම මේ වීඩියෝස් ඔක්කොම අරගෙන එනවා. ඉතින් මාත් තාම එහෙම ක්‍රමයක් හොයාගෙන යනවා. අනිවාර්යයෙන්ම ක්‍රමයක් හම්බුනොත් මම වීඩියෝස් එකක් අරගෙන එනවා කලින් කිව්වා වගේම. ඉතින් අද වීඩියෝ එකෙන් දැනුවත් කරන තුව ප්‍රධානම ගැටලු ටික ওই ටික තමයි. ඒ වගේම කියන්න ඕනේ මීට අමතර මම අද කතා කරපු නැති තව මොන හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධව දැනග කැ කියනවා නම් කමෙන්ට් කරන්න. මොකද ඒකට හේතුව තමයි අනිත් අයට දැනගන්න සහ මට දැනගන්න. ඒ වගේම අර කොයිප් කියන ප්ලැට්ෆෝම් එකේ ඒ එරර්ස් එකේ නැති විදිහට account එකක් හදාගන්න දන්න අය ඉන්නවා නම් එයා කමෙන්ට් කරන්න. මොකද ඒක මටත් දැනගන්න සහ අනිත් අයටත් දැනගන්න. ඉතින් මේ ටික තමයි අද වීඩියෝස් එකෙන් ප්‍රධාන වශයෙන් මට කතා කරන්න උවමනාව එයා තිබ්බේ. මම හිතනවා දැන් අපේ වීඩියෝස් එකෙන් වලට ගොඩක් ලොකු ප්‍රයෝජනයක් තියෙන ඇති කියලා. ඒ වගේම ගොඩක් දේවල් දැනගන්න ඇතිත් කියලා. ඉතින් ඔයා තාම මගේ YouTube channel subscribe කරලා නැති කෙනා නම් අනිවාර්යයෙන් subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරලා අමතක කරන්න නැත්නම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. ඔයාලට සුබ අවසන්.